සුබ දවසක් වේවා. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ SL Film 1 YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2019 රිලීස් වුණ American Born Confused Daisy කියන තෙලුගු මූවී එක. මේ මූවී එකට සුපිරි නළු අල්ලු අර්ජුන්ගේ මල්ලි අල්ලු සිරිස් රංගනයෙන් දායක වෙනවා. මූවී එක ගැන කියනවා නම් අබේ කියන මිලියනපති පුතෙක් ඉන්නවා. මෙයා හරිම සෙල්ලක්කාරයි. අබේ ඉන්නේ ඇමරිකාවල. අබේගේ මාසික වියදම ඩොලර් 25,000ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 180කටත් වඩා වැඩි. ඔන්න ඉතින් අබේ ඇමරිකාවේ මැරෝ වගයක් එක දවසක් රණ්ඩුවක් ඇති වෙනවා. පුතාට පාඩමක් උගන්වන්නත් එක්ක මේ සිද්ධිය නිසා අබේගේ තාත්තා අබේව ඉන්දියාවට එවනවා. අබේ හිතන්නේ ඉන්දියාවට තාත්තා යාව එවන්නේ නිවාඩුවකට කියලා. ඒත් ඉතින් ඉන්දියාවේදී අබේට තාත්තා මාසෙම ජීවත් වෙන්න දෙන්නේ ඉන්දියානු රුපියල් 5000යි. ඇමරිකාවේදී මාසෙට 180ක් වියදම් කරපු අබේට ඉන්දියාවේදී රුපියල් 5000කින් ජීවත් වෙන්න පුළුවන් වේද? ඒ වගේම ඉන්දියාවේදී අබේට මූණ දෙන්න වෙන ගැටලු මොනවද කියලා අපි මූවී එකට ගිහිම බලමු. මූවී එකට යන්න කලින් අපේ SL Film 1 YouTube channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු මූවී එකට. මූවී එක පටන් ගන්නෙ ඉන්දියාවේ ඇමති කෙනෙක් කියලා තියෙන ආන්දෝලනාත්මක ප්‍රකාශනයකට අදහස් දක්වන ජනතාවගෙන්. නාගේන්ද්‍ර කියන ඇමතියා කියනවා මිනිස්සෙක්ට ඉන්දියාවේ දවසක් ජීවත් වෙන්න රුපියල් 38ක් ඇති කියලා. ඕනෙම රටක ඉන්නෝනේ වහල් ජනතාව. ඉතින් මේ වහල් ජනතාව නාගේන්ද්‍රට පක්ෂවත් එහෙම නැති අය නාගේන්ද්‍රට විරුද්ධවත් කතා කරනවා. මාධ්‍ය ආයතනවල පවා මේ ගැන ලොකුවරම කතාබහට ලක් වෙනවා. ඉතින් නාගේන්ද්‍ර එයාගෙන් ප්‍රශ්න කරන්න ඒ කියලා හොස්පිටල් එකේ නවතිනවා එයාට හાર્ට් ඇටැක් එකක් කියලා. ඉතින් නාගේන්ද්‍ර මේ විදිහට හොස්පිටල් එකේ නවතින්නේ මාධ්‍යවේදීන් එයාගෙන් ප්‍රශ්න කරන්න ඒ කියලා. නාගේන්ද්‍ර හොස්පිටල් එකේ ඉද්දී නාගේන්ද්‍රගේ මහලේකම් ඇවිල්ලා කියනවා සර් දැන් නම් තත්ත්වය අවුලක් නෑ. දැන් කතා වෙන්නේ ඔබතුමාගේ ප්‍රකාශය ගැන නෙමෙයි ඔබතුමාගේ හાર્ට් ඇටැක් එක ගැන කියලා. අපේ අනුගාමිකයෝ ඔබතුමාගේ හાર્ට් ඇටැක් එක හොඳ වෙන්න කියලා පුද පූජා පවා පවත්වනවා කියලා නාගේන්ද්‍රගේ මහලේකම් කියනවා. නාගේන්ද්‍ර මහලේකම්ට කියනවා එහෙනම් දැන් තමයි වෙලාව මගේ පුතාව දේශපාලනයට අඳුන්වලා දෙන්න කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඇමරිකාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මිලියනපතියෙක්ගේ පුතෙක් වෙන අබීව. අබීයාගේ යාළුවෙක්ව හිතේ හැටියට වියදම් කරලා විනෝද වෙනවා. අබීගේ මාසික වියදම ඩොලර් 20,000ත් 25,000ත් අතර වෙනවා. අබීගේ අම්මා නම් කැමති අබී තෙලුගු වලින් කතා කරනවට. අබීගේ අම්මා හදන්නේ තෙලුගු කෙල්ලෙක් හොයලා අබීට බඳලා දෙන්න. ඒත් අබී නම් ඉන්දියාවේ සංස්කෘතියටවත් ඉන්දියාවටවත් කැමති නැහැ. ඒ නිසා අබී කියනවා අපි ওই කතාව නැතුව වෙන කතාවක් කරමු කියලා. ඉතින් අබීගේ තාත්තා කියනවා එහෙනම් අපි ඔයාගේ වියදම ගැන කතා කරමු කියලා. අබීගේ තාත්තා කියනවා ඔයා ඔය මාසෙකට වියදම් කරන්නේ ඉන්දියාවේ පවුල් 4ක් 5ක් අවුරුදු 5කට වගේ ජීවත් වෙන සල්ලියක් කියලා. ඉතින් ඔයා සල්ලිවල වටිනාකම ගැන දන්නේ නැති නිසා තමයි එහෙම කරන්නේ කියලා අබීගේ තාත්තා කියනවා. අබීයාගේ තාත්තට කියනවා තාත්තේ ඔයාගේ තාත්තා ගොවියෙක් නිසා තමයි ඔයා ඔහොම හිතන්නේ. ඉතින් මගේ තාත්තා මිලියනපතියෙක් නිසා තමයි මම සල්ලි වියදම් කරලා ජීවත් වෙන්නේ කියලා. අබීගේ තාත්තා කොහොම තේරුම් කරන්න හැදුවත් අබී කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. අබීගේ අම්මත් අබීගේ තාත්තට කියන්නේ තරුණ කාලේ විනෝද වෙන්න දෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් අබී එයාගේ යාළුවා බාලා එක්ක ක්ලබ් එකකට යනවා. ක්ලබ් එකේ ඉදදී කෙල්ලෙක් නිසා මැරියෝ සෙට් එකක් එක්ක අබී රණ්ඩුවක් ඇති කරගන්නවා. මේ සිද්ධිය නිසා අබීට පොලිසියන්නත් වෙනවා. අබීගේ තාත්තා අබීව පොලිසියෙන් බේරගෙන බනිනවා අපි ඇමරිකාවෙවිල්ලා අවුරුදු 25කටත් වැඩි ඒත් කවදාවත් පොලිසියකට ගිහින් නැහැ කියලා. අබී ගෙදර ගියාට පස්සේ මැරියෝ සෙට් එක ඇවිත් අබීගේ ගෙදරට වෙඩි තියලා යනවා. මේ සිද්ධියට බය වෙන අබීගේ තාත්තා හදන්නේ අබීවයි එයාගේ යාළුවවයි ඉන්දියාවට පිටත් කරන්න. අබී නම් ඉන්දියාවේ යන්න කැමති නැහැ. ඒත් අබීගේ යාළුවා බාලා අබීට කියනවා ඉන්දියාවේ ඉන්න කෙල්ලෝ මරු. ඒ නිසා අපි මාසෙකට ඉන්දියාවට ගිහින් එමු කියලා. ඔන්න නාගේන්ද්‍ර ඇමති එයාගේ පුතා භාර්ගවායක යනවා CM ව හම්බෙන්න. නාගේන්ද්‍ර CM ව හම්බෙලා ඊට යටහත් පහත්ව කියනවා මගෙන් පස්සේ මුදල් ඇමතිකම මගේ පුතාට දෙන්න කියලා. භාර්ගවා කියන්නේ ඩුබායි වල බිස්නස් කරගෙන යන කෙනෙක්. භාර්ගවාගේ ඉන්දියාවේ නේතාජි නගරේ රසායන ෆැක්ටරි එකක් තියෙනවා. මේ දවස්වල මේ ෆැක්ටරි එක වහන්න කියලාත් මිනිස්සුය උද්ඝෝෂණ කරන ගමන් තමයි ඉන්නේ. CM භාර්ගවට කියනවා ආසනයක් ගන්න කලින් ජනතාව අතරට ගිහින් ජනප්‍රියතාවය හදාගන්න කියලා. ඔන්න ඉතින් අබී එයාගේ යාළුවා බාලයි ඉන්දියාවට එනවා. අබීලගේ තාත්තා අබීලට ඉන්න ලැහැස්ති කරලා තියෙන්නේ සබ පහසුකම් අඩු ගෙදරක් තමයි. ඉතින් මෙතන ඉන්න අබීලා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා හයිඩ්‍රාබාද් වල තියෙන හොඳම හොටෙල් එක බුක් කරලා අබීලා එතෙන්ට යනවා. අබී බාලයි යනවා හයිඩ්‍රාබාද් වල රවුමක් දාන්න. එතකොට අබී දකිනවා ලස්සන ගෑන් ළමෙක් ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවා.
ඉතින් අබි මේ ගෑල්ලමය ගාවට ගිහිල්ලා එයාගේ නම්බය කෙල්ලනවා. ඒ ඉතින් ඒ ගෑල්ලම අඳුරන්න ඇතයට නම්බ එක දෙන්න කැමතිනෑ කියලා අභිව මගරනවා. ඊට පස්සේ අබී බාලයි ගෝවල ඇවිදින්න කියලා වාහනයක් රෙන්ට් එකට ගන්න යනවා. වාහනේ අරගෙන ඇඩ්වාන්ස් පේ කරන්න කාඩ් ටික දුන්නත් අබීගේ එක කාඩ් එකක්වත් ඉන්දියාවේදී වැඩ කරන්නේ නැහැ. අබීගේ ඉන්දියන් බැංකුවේ කාඩ් එකවත් මෙතනදී වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අබී හිතනවා බැංකුවේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා අබී බාලයි යනවා බැංක එකට. අබී බැංක එකට ගිහින් බලද්දී එයාගේ ගිණුම තිබු සල්ලි සේරම එකපාර අරගෙන. අබීගේ තාත්තගේ ගිණුම සතයක්වත් නැහැ. ඉතින් අබී ගිහින් තාත්තට කෝල් එකක් අරන් කියනවා මගේ ගිණුම සල්ලි නැහැ, ඒ නිසා සල්ලි ටිකක් දාන්න කියලා. තාත්තා කියනවා ගෙවල් කුලි කොහොමත් ගෙවන්න ඕනේ නැහැ, මම ඒක ගෙවලා තියෙන්නේ. ඒ නිසා මම රුපියල් 5000ක් එවන්නම්, ඒකෙන් මාසෙම කාලා බීලා ජීවත් වෙන්න ඇති කියලා. ඉතින් අබීටයි බාලටයි මේ වෙලාවේ තමයි තරු විසික් වෙන්නේ. මොකද එයාලා ඉන්නේ තරුපයේ හෝටලයක. මේකට ගෙවන්නත් එයාලට දැන් සල්ලි නැහැ. අබී එයාගේ ඇමරිකාවේ යාළුවන්ට කෝල් කරලා ඩොලර් 5000ක් ඉල්ලගන්න ට්‍රයි කරනවා. ඒත් එයාලට සල්ලි කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් සල්ලි ලැබුණේ නැති නිසා හොටෙල් එකට පේ කරන්නත් මෙයාලා ගාව සල්ලි නැහැ. ඒ නිසා අබී බාලුයි හදන්නේ ජනේලෙන් හොටෙල් එකෙන් පැනලා යන්න. මෙයාලා දෙන්න රෑ වෙලා හොටෙල් එකෙන් පැනලා යන්න හදද්දී හොටෙල් මැනේජර්ට මේ දෙන්නව අහුවෙනවා. මේ දෙන්නව පොලිසියට අරන් යන්න හදද්දී මේ දෙන්නගේ ඇමරිකානු පාස්පෝර්ට් දෙක දීලා ෂේප් වෙනවා සල්ලි ගෙනත් දීලා පාස්පෝර්ට් දෙක අරන් යන්නම් කියලා. ඊට පස්සේ අබී බාලා එක්ක යනවා එයාලගේ තාත්තා රන් දුන්න ගෙදරට. මේ ගෙදර ඇමරිකාවේ අබීලා ජීවත් වුණ කිසිම සැප පහසු ජීවිතයක් නැහැ. ඉතින් අබීට තේරෙනවා තාත්තා මෙයාට පාඩමක් උගන්වන්න තමයි මේ දේ කරලා තියෙන්නේ කියලා. අබීලගේ ගෙදර ළඟ ගෙදර ඉන්න මලේස් කියනවා ඕනම දෙයකදී මට කතා කරන්න කියලා. දැන් ඉතින් අබීටයි බාලටයි වෙනවා අතේ තියෙන මුදල් වලට හරියන විදිහට කෑම කන්න අඳින්න පළ දෙන්න. ඉතින් අබී බාල දෙන්නටම සිද්ධ වෙනවා රුපියල් 5000කින් මාසයක් ජීවත් වෙන්න. පොලිස් ACP බාරවාට ගිහින් කියනවා රසායන ෆැක්ටරියක සම්බන්ධ උද්ඝෝෂණ එන්න එන්න වැඩි වෙනවා, ඒ නිසා ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. බාරවා නම් කියන්නේ මිනිස්සුන්ගේ උද්ඝෝෂණ වැඩිය ගණන් ගන්න එපා කියලා. එයාට මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නේ ඡන්දෙ දිනන එක කියලා පොලිස් ACP එක බාරවා කියනවා. අබීගේ තාත්තා අබීට කෝල් කරලා කියනවා ඔයාටයි බාලටයි MBA කරන්න, මම ඉන්දියා විශ්වවිද්‍යාලයකින් ඇඩ්මිෂන් ගත්තා කියලා. ඒකම අබීගේ තාත්තා කියනවා ඔයාලා දිගටම විශ්වවිද්‍යාලයට ගියොත් තමයි මාසෙට එවන රුපියල් 5000 එවන්නේ කියලා. අබී බාල දෙන්න දුකින් එද්දී මලේෂියාවෙත් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. එතකොට අබී කියනවා අපිට ලක්ෂ 3ක් ඕනේ කියලා. මලේෂ් කියනවා ඕකත් ප්‍රශ්නයක්ද, ඉස්සෙල්ලාම ලක්ෂයක් දුන්නොත් ලක්ෂ 3ක් අපිට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අබී එයාගේ ලැප්ටොප් එකයි iPad එකයි විකුණලා රුපියල් ලක්ෂයක් හදාගෙන මලේෂ්ට දෙනවා. මලේෂ් අබීවයි බාලයි පොට් එකකට එක්කන් යනවා. එතනින් මලේෂ් ගිහින් රුපියල් ලක්ෂ දීලා ලක්ෂ 3ක් අරගෙන එනවා. මලේෂ් ලක්ෂ 3 අරන් දීලා කියනවා දැන් ඕන විදිහට ඔයාලට පාටි දාලා විනෝද වෙන්න පුළුවන් කියලා. එතකොට අබී කියනවා මම මේක ගත්තේ පාටි දාන්න නෙමෙයි, මට අම්මයි තාත්තයි ගොඩක් මතක් වෙනවා. ඒ නිසා මමයි බාලයි තීරණය කරා ඇමරිකාවට ගිහින් අම්මවයි තාත්තවයි බලලා එන්න කියලා. මලේස් කියනවා ඕකෙන් නම් ඇමරිකා යන්න හම්බෙන්නේ නැහැ, මොකද ඔය ලක්ෂ 3ම හොරසල්ලි කියලා. ඇත්තසාලි ලක්ෂයක් දුන්නාම හම්බෙන්නේ හොරසල්ලි ලක්ෂ 3ක්. ඊට පස්සේ ආයෙම හොරසල්ලි පොට් එකට යනවා අබී. අබී හොරසල්ලි පොට් එකට ගිහින් හොරසල්ලි ලක්ෂ 3 තියලා එයාගේ ඇත්ත රුපියල් ලක්ෂේ උදුරගෙන දුවගෙන එනවා. මෙතනදී අබී බාලයි දෙන්න හොරසල්ලි ජාවාරම් කාර්යය එක පැටලෙනවා. අබී බාලයි දෙන්න මෙතනින් පැනගන්නේ බොහොම අමාරුවෙන්. මේ දෙන්නට එයාලගේ රුපියල් ලක්ෂේ හොරසල්ලි ලක්ෂ 3යි දෙකම නැති වෙනවා. දැන් ඉතින් අබීලට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා අබී තීරණය කරනවා විශ්වවිද්‍යාලයට යන්න. සැප පහසු ජීවිත ගත කරපු අබී බාලා දෙන්නට විශ්වවිද්‍යාලයට යන්න සිද්ධ වෙන්නේ පොල් පැටවුවෝ වගේ සෙනග ඉන්න බස්වල තමයි. විශ්වවිද්‍යාලයේ ලෙක්චර් අබීවයි බාලවයි විශ්වවිද්‍යාලයේ අනිත් ශිෂ්‍යයන්ට අඳුන්වලා දෙනවා. ලෙක්චර් කියනවා මේ දෙන්න ඇමරිකාවේ හැදුන වැඩුණත් ඉන්දියාවේ ඉගෙන ගන්න ඕනේ කියලා තමයි ඉන්දියාවට ඇවිල්ලා තියෙන්නේ කියලා. අබීලා විශ්වවිද්‍යාලයට බැඳුනේ පරක්කු වෙලා. ඒ නිසා නේහ කියලා ගෑල්ලමෙක්ට ලෙක්චර් කියනවා අතපසුණු පාඩම් අබීලට කියලා දෙන්න කියලා. මේ නේහ කියන්නේ වෙන කවුරුත් නෙමේ, අබී නම්බර් එක ඉල්ලපු ගෑල්ලමයා. නේහ අබීලට කියනවා කැම්පස් එක පටන් ගන්න ඉස්සරින් පැයකුයි, කැම්පස් එක ඉවරුනාට පස්සේ පැයකුයි පාඩම් ටික කියලා දෙන්නම් කියලා. අබී දැන් උනන්දුවෙන් විශ්වවිද්‍යාලයට යනවා, මොකද එයා ආසයි නේහව බලන්න. නේහ පාඩම් කියන දෙන වෙලාවෙත් අබී බලන් ඉන්නේ නේහගේ ලස්සන දිහා. අබී දවසක් කැම්පස් එක ඇරිලා නේහ එනකම් බලන් ඉන්නවා. ඒත් එදා නේහ එන්න පරක්කු වෙනවා. අබී ඉන්නවා කියලා අමතක වෙලා නේහ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට ගිහින්. ඉතින් නේහ අහපව් එද්දි තමයි දකින්නේ අබී පාඩම් කියලා දෙන තැන ඉන්නවා කියලා. නේහ ගිහින් අබීගෙන් සමාව ඉල්ලනවා බර්ත්ඩේ පාටි එකට යනවා කියලා කලින් කීවේ නැති එකට. දැන් ඉතින් අබීට ගෙදර යන්න බස් එකකුත් නැහැ. ඒ නිසා නේහ එයාගේ බයික් එකෙන් ගිහින් අබීව ඇරලනවා.
අබි නේහාව එයාලයි ගෙදරටත් එක්කගෙන යනවා. නේහා අබීගෙන් අහනවා ඔයාල ඇමරිකාව ජීවත් වෙලත් මෙහැවිස් සැප පහසුව අඩුව ජීවත් වෙන්නේ ඇයි කියලා. අබීට නේහට ඇත්ත කියන්න බැරි නිසා අබි කියනවා අපේ තාත්තා හරිම ලෝභෙක්, ඒ වගේම ගෙදර ඇවිල්ල අම්මටත් ගහනවා, එයාට සේරටම් වඩා ලොකු සල්ලිය දේපලයි කියලා. ඉතින් තාත්තා ඒ විදියට දැකලා සල්ලිවලයි දේපලවලයි වටිනාකමක් එයාට නැතෝ ගියා කියලා අබි නේහා එක්ක කියනවා. ඒ වගේම අබි කියනවා මම ඉන්දියාවට ආවේ MBA කරලා මගේ දෙපයින්ම නැගිටින්න කියලා. ඉතින් මේ දේවල් අහද්දි නේහාට අබි ගැන කැමැත්තක් ඇති වෙනවා. මොකද අබි කියන්නේ තමන්ගේ දෙපයින් නැගිටින්න උත්සාහ කරන කොල්ලෙක් කියලා තමයි නේහාට හිතෙන්නේ. අබි යන කොලෙජ් එක ආයිති බාර්ගවාට. බාර්ගවාට මේ දවස්වල චන්දවැඩවලට සල්ලි ඕනේ නිසා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගෙන් සල්ලි ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. වෙලාවට සල්ලි ගෙවන්නේ නැති ශිෂ්‍යයන්ව අයින් කරලා දාන්න කියලා තමයි බාර්ගවා විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට අණ කරලා තියෙන්නේ. නේහාගේ යාළුවා ස්වාතිට විශ්වවිද්‍යාල ගාස්තුව වෙලාවට ගෙවන්න බැරි වුණ නිසා ස්වාතිව විශ්වවිද්‍යාලයෙන් අයින් කරලා දාන. විශ්වවිද්‍යාලයෙන් අයින් කරපු දුකට ස්වාති වහබනවා සියදිවි හානි කරගන්න. ඉතින් මේ නිසා ස්වාතිව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරනවා. නේහා අබීටත් කියනවා ස්වාති සියදිවි හානි කරගන්න ගිහිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරා, ඒ නිසා බලන්න එන්න කියලා. නේහා හදන්නේ ස්වාති වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න. ඒත් ඉතින් බාර්ගවා හදන්නේ මේ කේස් එක සල්ලි දීලා යට ගහන්න. බාර්ගවාගේ විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න හෙන්ජ් අයියෝ ඇවිත් ස්වාතිගේ අම්මට සල්ලි දීලා මේ කේස් එක පිටට යන්නේ නැති වෙන්න වග බලා ගන්නවා. නේහා නම් මේකට විරුද්ධ වෙනවා. එතකොට බාර්ගවාගේ එක හෙන්ජ් අයියෙක් කියනවා සල්ලි වල වටිනාකම දන්නේ නැත්නම් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා. මෙතනට එන අබි අහනවා සල්ලි වල වටිනාකම දන්නේ නැත්තේ කවුද කියලා. එතකොට බාර්ගවාගේ හෙන්ජ් අයියා අජේ කියනවා ඔයාලා ඇමරිකාවේ මිලියන පතිගේ පුතුනේ, ඔයාලා කොහොමවත් සල්ලි වල වටිනාකම දන්නේ නැහැ කියලා. අජේ කියනවා උදේට ඉඩ්ලි හතරක් විතරක් කාලා එක ප්ලේන්ටිය දෙකට බෙදාගෙන බීලා රුපියල් 15ක් දීලා ට්‍රයිෂෝ එකක විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණත් අපි බස් එකේම විශ්වවිද්‍යාලයට යන්නේ සල්ලි ගැන වටිනාකම හොඳටම දන්න නිසා කියලා අජේට කියනවා. කෑමට බීමට කරන්ට් බිල් සේරම ගෙව්වත් අපිට යන්නේ මාසෙට රුපියල් 5000යි. ඒ කියන්නේ දවසක ජීවන වියදම රුපියල් 83යි. මෙහෙම රුපියලෙන් රුපියල ගණන් හද හද ජීවත් වෙන්නේ සල්ලි වල වටිනාකම ගැන හොඳටම දන්න නිසා කියලා අබි කියනවා. ඉතින් මෙතනදී රුපියල් 83කින් දවසක් ජීවත් වෙනවා කියන ප්‍රකාශය නේහාගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් පත්තරේටත් ලියනවා. ඇමරිකාවේ ජීවත් වෙන කෝටිපතියෙකුගේ පුතෙක් මෙහෙවිත් දවසකට රුපියල් 83ක් වියදම් කරලා ජීවත් වෙනවා කියලා තමයි මේ පත්තරේ ලියන්නේ. පත්තරේ යන මේ ආටිකල් එක නිසා අබීට විශ්වවිද්‍යාලයේ ජනප්‍රියතාවයත් හම්බ වෙනවා. අබීගේ මේ රුපියල් 83න් දවසක් ජීවත් වෙනවා කියන ආටිකල් එක පත්තරේ මුල පිටුවටම යනවා. මේක දගෙන බාර්ගවාට නම් හරිම තරහයි. මොකද එයාගේ තාත්තා කිව්වේ රුපියල් 38කින් දවසක් ජීවත් වෙන්න පුළුවන් කියලානේ. එතකොට මේ ප්‍රකාශය බොරු වෙනවා අබීගේ ප්‍රකාශයත් එක්ක. මේ සිද්ධියෙන් පස්සේ නේහටත් අබී ගැන ආදරයක් ඇති වෙනවා. නේහා අබී දෙන්න නිතර නිතර මීට් වෙලා විනෝදෙන් කාලය ගත කරනවා. අබි බාලා දෙන්න යනවා ලේ දන් දෙන්න. මෙයාලා මෙහෙම ලේ දන් දෙන්න යන්නේ ලේ දන් දුන්නට පස්සේ ඇපල් ගෙඩි දෙකක් දෙනවනේ. ඒ දෙක කන්න තමයි මේ දෙන්න යන්නේ. මෙතනට බාර්ගවත් එනවා. බාර්ගවා ඇවිත් ලේ දන් දෙනවා වගේ රඟපානවා. එයා ඇත්තටම ලේ දන් දෙන්නේ නැහැ. එයාට ඕනේ ප්‍රසිද්ධිය ගන්න. බාර්ගවා ලේ දන් දෙන්න ආපු තැනට ජනතාව ඇවිත් කලබල කරනවා රසායන ෆැක්ටරියක වහන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නෙට ජනතාවට ඉක්මනටම විසඳුමක් දෙන්නම් කියලා බාර්ගවා මෙතනින් යනවා. දැන් අබිත් හරිම ප්‍රසිද්ධයි. මාධ්‍යෙන් පවා වාර්තා කරනවා ඇමරිකාවේ ජීවත් වුණු කෝටිපතියෙක්ගේ පුතෙක් ඉන්දියාවට ඇවිත් දවසක් රුපියල් 83කින් ජීවත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම කවුරුත් දන්නේ අබිගේ තාත්තා එයාගේ සල්ලි නාස්ති අඩු කරන්න තමයි අබිව ඉන්දියාවට එව්වේ කියලා. අබි මෙතන බොරුවක් කරන්නේ කියලා කවුරුත්ම දන්නේ නැහැ. අබිව හැම මාධ්‍යකින් වගේම පෙන්වන නිසා අබිට ප්‍රසිද්ධියත් හම්බෙනවා. අබි ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ජනතාවගේ ප්‍රශංසාවත් අබිට හම්බ වෙනවා. සාක්ෂි ටීවී එකෙන් පවත්තන වසරේ නැගී එන තරුණයා තරඟයට අබීගේ නමත් ඉදිරිපත් වෙනවා. ඉතින් මේකේ මුලින්ම ඉන්නේ බාර්ගවා. අබී ඉන්නේ තුන්වෙනියට. බාර්ගවා ජනතාව ඉදිරියේ හොඳටම රඟපානවා. බාර්ගවාට ඕනේ මේ ටීවී තරඟෙන් පළවෙනියා වෙලා ඡන්දෙට හොඳ නමක් ගන්න. වසරේ නැගී එන තරුණයා සම්මානට නිර්දේශ වුණේකට බාර්ගවාට CM ගෙන් ප්‍රශංසා ලැබෙනවා. අබී දැන් ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඒ නිසා අබීගේ ගමේ කර්මාන්ශාලාවට විරුද්ධව උද්ඝෝෂණය කර මිනිස්සු ඇවිත් කියනවා අබීටත් ඒකට සහාය දෙන්න කියලා. ඉතින් බාලනම් මේකට කැමති නෑ. මොකද එයාලා කරන්න ආවේ වෙන වැඩක්නේ. ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නෑ කියලා තමයි බාලා කියන්නේ. අබි බාලට කියනවා අපි මේ උද්ඝෝෂණයට ගියොත් එහෙම වසරේ නැගී යන තරුණයාගේ සම්මානය අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. ඒකෙන් හම්බෙන ලක්ෂ 5 අරගෙන අපිට ඇමරිකාවට යන්න පුළුවන් ආයෙම කියලා. ඊට පස්සේ අබි බාලා දෙන්නම යනවා උද්ඝෝෂණයට.
මේ උද්ඝෝෂණය ගැන වෙනදට වඩා මාධ්‍යයෙන් ප්‍රචාරණය කරනවා. මොකද අභි ප්‍රසිද්ධයිනි. අභි මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා නිසා මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. මේක දකින භාර්ගව පොලිස් ACPට කියනවා මේක කොහොමාරි නවත්තන්න කියලා. ACP ඇවිත් අභිටයි බාලටයි ගහනවා. ඉතින් මේ ප්‍රශ්නය අතරදී උද්ඝෝෂණකරුවන් අතරට දාලා ඉන්න භාර්ගවගේ මැරයෝ පොලිසියට ගල් ගහනවා. ඉතින් ඒ නිසා පොලිසියයි උද්ඝෝෂණකරුවන් අතරයි සටනක් ඇති වෙනවා. උද්ඝෝෂණකරුව අභියට එක පහරක්වත් වදින්නේ නැති වෙන්න එයාව ආරක්ෂා කරනවා. ඉතින් අභිත් තුවාල වුණ වයසක අයට උදව් කරනවා. අභි ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා පොලිසියෙන් ගුටි කාපු නිසා වසරේ නැගී යන තරුණයාගේ මනාප සංඛ්‍යාවෙන් අභි ඉහළටම යනවා. දැන් අභි ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. අභිව බලන්න භාර්ගව පොලිසියටත් එනවා. අභි නම් දැන් දුකෙන් ඉන්නේ එයාට උදව් කරපු කොළනියේ මිනිස්සුන්ව රැවට්ටුවා කියලා තමයි එයාගේ හිත කියන්නේ. පොලිසිය රැවිට භාර්ගව අභිට කියනවා එට පැවැත්වෙන තරගෙන් ඔයා තමයි දිනන්නේ. ඔයා එතනදි කියන්න ඕනේ භාර්ගවාසවරු තමයි මම ආදර්ශයට ගත්තේ කියලා. එහෙම කීවේ නැත්තම් ඔයාලා කරපු බොරු ගැන මංගාව සාක්ෂි තියෙනවා. ඒ සේරම මීඩියාවලට දෙනවා කියලා අභිට තරජනය කරනවා භාර්ගව. භාර්ගව සාක්ෂි විදියට තියාගෙන ඉන්නේ හොටෙල් බිල ගෙවන්නේ නැතුව මෙයාලා දෙන්නගේ පාස්පෝර්ට් අපේට තියලා ගියපු එකයි. අභිලා හොරසල්ලි මාරු කරන්න ගිය තැන්වල CCTV වීඩියෝ ටිකයි. ඉතින් අභීට අකමැත්තෙන් වුණත් භාර්ගවගේ යෝජනාවට කැමති වෙන්න වෙනවා. ඔන්න ඉතින් තරගයේ තෑගි පිරිනමන දවස උදා වෙනවා. වසරේ නැගී යන තරුණයාට හිමි සම්මානය හම්බෙන්නේ අභීට. ඉතින් අභීට මෙතනදී කතාවක් පවත්වන්න හම්බ වෙනවා. මෙතනදී අභී කියනවා මම මේ දේවල් වලට පරමාදර්ශය ගත්තේ භාර්ගව සර්ගෙන් කියලා. ඇත්තටම මේ සම්මානය අයිති වෙන්න ඕනේ එයාට කියලා අභී මෙතනදී කියනවා. ඉතින් මිනිස්සුත් පුදුම වෙලා බලන් ඉන්නවා අභී මේ මොනවද කියන්නේ කියලා. මොකද අභීගේ ගමේ ජනතාව උද්ඝෝෂණය කරෙත් භාර්ගවට විරුද්ධවනේ. ඒ නිසා තමයි ජනතාවත් පුදුම වෙලා ඉන්නේ අභී මොනවද මේ කියන්නේ කියලා. මෙතනදී අභීට හිතර එකකව බොරු කියන්න බෑ. ඒ නිසා අභී කියනවා මේ සේරම භාර්ගව කියපු නිසා තමයි මම කිව්වේ ඇත්ත මොකද්ද කියලා මම ඔයාලට කියන්නම් කියලා. අභී මෙතනදී කියනවා තාත්තාමගේ සෙල්ලක්කාරකම නිසා තමයි ඉන්දියාවට එව්වේ මාව හදන්න කියලා. මේ වෙනකම් බොරුවට රඟපෑවේ මගේ ජීවිතය නිසායි. ඒත් භාර්ගව කියපු විදියට ඔයාලට කියන්න බෑ. මොකද එතකොට මං ඔයාලගේ ජීවිත අමාරුවේ දානවා වෙනවා කියලා අභී මෙතනදී කියනවා. අභී කියනවා විශ්වවිද්‍යාලෙදි මම හරියට ඉගෙන ගන්න නැතුව ඇති. ඒත් ඉන්දියාව කියන විශ්වවිද්‍යාලෙදි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. මම ඇමරිකාවේදී ඩොලර් 20,000ක් වියදම් කරන්න දෙපාරක් හිතුවේ නෑ. ඒත් ඉන්දියාවේ රුපියල් 100ක් වියදම් කරන්න දෙපාරක් හිතුවා කියලා. ඉතින් මේ සේරම දේවල් ඉගෙන ගත්තේ ඉන්දියාවේ ජනතාවගෙන් කියලා අභී මෙතනදී කියනවා. අභීගේ ගෙදර අසල්වාසීන් වගේම ගමේ අය අභීට හොඳට සැලකුවා කියලත් අභී මෙතනදී කියනවා. ඉතින් මට හොඳින් සැලකපු මිනිස්සුන්ව රවට්ටන්න බෑ කියලා අභී මෙතනදී කියනවා. අභී මෙතනදී රජයෙන් ඉල්ලනවා ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙන රසායන ෆැක්ටරි එක වහන්න කියලා. ඉතින් ජනතාවට ඇත්තරම සතුරුයි අභී ගැන. නේහට නම් තරහයි අභී එක. ඒ නිසා නේහා මෙතනින් නැගිටලා යනවා. අවසානයේ CM භාර්ගවව පක්ෂයෙන් අයින් කරලත් දානවා. ඒ වගේම භාර්ගවගේ රසායනික කර්මාන්ත ශාලාවත් සීල් තියෙනවා. ඔන්න ඉතින් ඊළඟට පෙන්නනවා අභි ළමයි කට්ටියක් එකතු කරගෙන පන්තියක් කරනවා. අභිගේ තාත්තා ඇමරිකාවල ඉඳලා ඇවිත් අභිගේ ගෙදරට එනවා. අභිගේ තාත්තා අභිව එකයි යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් ඉතින් අභි කියනවා මම උපාධිය ඉවර කරලම එන්නම් කියලා. තාත්තා අහනවා මම අම්මට මොකද්ද කියන්නේ කියලා. එතකොට අභි කියනවා තෙලුගු කෙල්ලෙක් එක්කම අවුරුදු දෙකකින් එන්නම් කියලා අම්මට කියන්න කියලා. ඒකම මෙතෙන්ට නේහා එනවා. නේහාවෙත් අභි එක ආයම යාළු වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ABCD මූවි එක ඉවර වෙනවා. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු මූවි එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අලුත් මූවි එකකින් ආයම හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.